ආයිබෝන් සුබ දවසක් වේවා හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් ගැනයි. කම්පියුටරයක් ඔන් කරන කොට එම කම්පියුටරය ඔන් වුණේ නැත්නම් ගොඩක් අය බලන්නේ පවර් සප්ලයි එක වැඩද කියලා. මගේ මැෂින් එකේ ඔන් වුණේ නැත්නම් මමත් මගේ මැෂින් එක ඔන් වුණේ නැත්නම් ගොඩක් වෙලාවට කම්පියුටර් හදන දන්න කාර්මික ශිල්පියෙකුකින් ඇහුවොත් ඌ කියන්නේ පවර් සප්ලයි එක වැඩද කියලා බලන්න කියලා. ඒ කියන්නේ පවර් සප්ලයි එකේ කූලින් ෆෑන් එක වැඩද කියලා බලන්න කියන එක තමයි ඔවුන් කියන්නේ. හැබැයි අද අපි කතා කරන්න මාතෘකාව පොඩ්ඩක් එහාට ගියොත් රැම් එකේ ප්‍රශ්නයක් තිබ්බොත් හාඩ් එකේ ප්‍රශ්නයක් තිබ්බොත් ඒත් පවර් සප්ලයි එක වැඩ කරනවා. දැන් අපි ආයේ අපි මාතෘකාව ගැන කතා කළොත් මට වුණ දේ ගැන කිව්වොත් ලංකාවේ ඔන්ලයින් බඩු ගෙන්වන වෙබ් අඩවියකින් USB කැමරාවක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන මගේ මැෂින් එකට ඒ කැමරාව සවි කළා. දෙපාරක් විතර සවි කරා. නමුත් මේ USB කැමරාව වැඩ කරේ නැහැ. තුන්වෙනි පාර මම සවි කරද්දි මැෂින් එක ඔෆ් වුණා. මම ආයේ ඔන් කරන්න බැලුවා. ඒත් හරි කියන්නේ මම හැමමම කරන දේ මට කලින් කම්පියුටර් කාර්මික ශිල්පියෙක් කිව්වදේ මම කළා. ඒ පවර් සප්ලයි එක වැඩද කියලා බලන එක. ඒත් මගේ පවර් සප්ලයි එක වැඩ කරේ නැහැ. මම හිතුවේ පවර් සප්ලයි එක යන්නේ නැති කියලා. මම අලුතින් පවර් සප්ලයි එකක් ගෙනත් දැම්මා. දාලා ඔන් කරා. ඒත් මැෂින් එක වැඩ කරේ නැහැ. පවර් සප්ලයි එක කලින් වගේම වැඩ කරේ නැති හින්දා මම නැවත පවර් සප්ලයි එක ගත්තුත් ෂොප් එකටම ගිහින් පවර් සප්ලයි එක වැඩ නැහැ කියලා කිව්වා. ඉතින් චෙක් කරා. චෙක් කරලා බැලුවා පවර් සප්ලයි එක හොඳට වැඩ කරනවා. ඊට පස්සේ තමයි මම ගෙදර ඇවිල්ලා නැවතත් මැෂින් එක ගලවලා බැලුවේ. පරණ පවර් සප්ලයි එක දාලා ආයෙත් ඕන් කරලා බැලුවම මේ ඔයාලා දකින්නේ මගේ කම්පියුටර් බෝඩ් එක, මේ i3 බෝඩ් එකක්. මේ බෝඩ් එක ප්‍රශ්න තිබුණේ පවර් සප්ලයි එක නෙමෙයි බෝඩ් එකේ. මැෂින් එක ඕන් වෙන්නේ නැතුනම ඔයාලා දැන් බලන්න ඕනේ පවර් සප්ලයි එකේ ප්‍රශ්නේ තියෙන්නේ බෝඩ් එකේද කියලා. මේ LED බල්බ් එක පත්තු වෙන්නේ නැත්තම් පවර් සප්ලයි එක වැඩ කරනවා නම් බෝඩ් එකේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි බෝඩ් එකේ LED බල්බ් එක පත්තු වෙන්නේ නැත්නම් පවර් සප්ලයි එක වැඩ කරන්නේ නැත්තම් ඒකට ප්‍රශ්නේ තියෙන්නේ බෝඩ් එකේ. ඒකෙන් දවයලා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම බෝඩ් එක බලන්න, බෝඩ් එක චෙක් කරන්න. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක පාවිච්චි කරන ඔයාලට මේ මාතෘකාවෙන් අවබෝධයක් ලැබෙන්නේ ඇතයි කියලා මම හිතනවා. එහෙනම් තවත් දවසක තවත් වැඩසටහනකින් අපි හමු වෙමු. අපි ටිකටම මේ වගේ වැඩසටහන් ගෙන එන බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.